විදර්ශනා රාත්‍රිය අයිබෝවන් සුපින් බරදවසක් ප්‍රාර්ථනා කරනවා සෙරසෆම් විදර්ශන රාත්‍රිය හා එක්වන සියලුම සදහැවතුන්ට. අද සුවිශේෂී දවසක්. එතමයි ලක්වැසි ජනතාවට බුද්ධාගම ලැබුණේ අද වගේ දවසක කියලයි අපි අහලා තින්නේ. වංශ කතාවල දැක්වෙන්නේ මහින්දාගමනයට පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිහිප වතාවක් මිසිරිලකට වැඩම කළත් මහින්දාගමනයෙන් පසු තමයි මෙපින් බිම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය මැනවින් ස්ථාපිත වෙන්නේ. ඉතින් අදවැනි දවසක සිදු වූ ඒ ඓතිහාසික අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කරමින් දිවයිනේ විහාරස්ථානවල සදැහැවතුන් දාන ශීල භාවනාදී පින්කම් පුරමින් මෙලොව පරලොව දෙලොව වැඩ පිටිස කටයුතු කරන්නට ඇති. මෙසිරිලකට බුදුදහම ලැබුණේ අද වගේ දවසක වුණත් ස්වාමින්වහන්ස ඇතැම් අයගේ මතයක් තිබෙනවා බුදුදහම සර්ව අශුභවාදී දහමක් හැටියට. ස්වාමින්වහන්ස සැබවින්ම බුදුදහම යනු සර්ව ශුභවාදී දහමක් වන ආකාරය අපට පැහැදිලි කර දෙන්න ස්වාමින්වහන්ස. අද මේ සුන්දර පොසොන් පුර පසළොස්වක පෝය දවසේ මේ සුන්දර රාත්‍රියේ විදර්ශනා රාත්‍රිය වැඩසටහන උදෙසා පින්වත්මයා මුලින්ම මා වෙත යොමු කරපු ප්‍රශ්නය උනේ සමහර පින්වතුන්ලා හඳුන්වනවා මේ උතුම් බුදුදහම අසුභවාදී දහමක් කියලා. ජනතාවට දුක ගැනම කියන, ජනතාවට තෘෂ්ණාව ගැනම කියන, ජනතාවට සුගතිය ගැනම කියන, ජනතාවට සතරපායක් ගැන කියන මෙන්න මේ අසුභ දහමක් කියන කාරණය සමහර පින්වතුල්ලා තුළ තියෙනවායි කියන කාරණය. සත්තකින්ම බුදුදහම අසුභ දහමක්ද සුභ දහමක්ද කියන කාරණයයි මහත්මයා ප්‍රශ්නයක් හැටියට යොමු කළේ. මහත්තයෝ අදවැනි දවසක තමයි මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝරත්නය මේ රටවල වැඩම කරලා මේ ශාසන දායාදයන් අපේ රටේ ජනතාවට ලබලා දෙන්නේ. ඒ නිසා මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ අපේ අදවැනි දවසක මේ පුණ්‍ය භූමියට වැඩම කරන්න පෙර අතුව මේ රටේ සිංහල බෞද්ධ කියලා පිරිසක් හිටියේ නැහැ. මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ වැඩම කිරීමට පෙර අතව මේ රටේ ජීවත් වුණේ සිංහලයින් පමණයි. බෞද්ධ කියන අර්ථයක් තිබ්බේ නැහැ. නමුත් මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ මේ රටේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරලා ඒ වගේම මේ රටේ සංඝ සමාජය ඇති කරලා ඒ තුලින් තමයි සිංහලයා සිංහල බෞද්ධයෙක් බවට පත් වුණේ. ඒ නිසා මේ සිංහල බෞද්ධයා කියන්නේ ඔබ මේ සුන්දර රාත්‍රියේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන සිංහල බෞද්ධ පින්වතෙක් නම් ඔබ තේරුම් ගන්න ඕනේ සිංහල බෞද්ධයා කියලා කියන්නේ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේගේ සද්ධර්මයේ ලෙයින් උපන් දරුවන්නේ කියන කාරණය. ඒ නිසා මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ අපිට දේශනා කළේත් ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ උතුම් චතුරාර්ය සත්‍යය. එච්චරයි. ඒක හොඳින් තේරුම් ගන්න ඕන. වෙන දහමක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නැහැ. නමුත් චතුරාර්ය සත්‍ය ධර්මියෝ විග්‍රහ කරලා දෙන්න, චතුරාර්ය සත්‍ය ධර්මියෝ වඩාත් නිවැරදිව අපේ ජීවිතවලට එකතු කරලා දෙන්න බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේ අප්‍රමාණ ධර්මයන් අපිට දේශනා කළා තියෙනවා. ඒ සූතගත ධර්මයේ තියෙනා වූ ධර්මයන් අපේ ජීවිතවලට දරාගන්න, ඒ දරාගත්තා වූ ධර්මයන් අවබෝධයන් බවට පත් කරගන්න අවශ්‍ය ඉන්ද්‍රිය සංවරය උදෙසා බුදුරජාණන් වහන්සේ විනය කාරණා සීලයට අදාළ ධර්මතාවයන් අපිට දේශනා කළ තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ 84,000 සියලු ධර්මස්කන්ධය අවසාන ඉලක්ක කරන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියෝ දැකීමට නැත්තං අවබෝධ කිරීමට. එනිසා කවුරුන්නෝ කියනවනං බුදුදහම කියන්නේ අසුභවාදී දහමක්, අපිට සතුටු වෙන්න එපා, අපිට විනෝද වෙන්න එපා, අපිට ලස්සන්ට ජීවත් වෙන්න එපා, අපිට දුක ගැන මතක් කරලා දෙන දහමක් කියලා, එතන තමයි අසුභ දහමක් බවට පත් වෙන්නේ. එනිසා බුදුදහම කියන්නේ සර්ව සුභවාදී දහමක්, මනුස්සයාට යහපත කියලා දෙන, මනුස්සයාට කුසලය කියලා දෙන, මනුස්සයාට පින ගැන කියලා දෙන, ඒ වගේම මනුස්සයාට සුගතිය ගැන කියලා දෙන, ඒ වගේම මේ සියලු ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය, සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරිහත් මේ දුකේ නිරෝධය කියලා දෙන උත්තරීතර සුභවාදී දහමක් තමයි
මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා උතුම් ධර්මය. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ මිදු මහෝත්තමයාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ උතුම් චතුරාර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍යයත් සමග මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ විමුක්තිය සාක්ෂාත් කරගන්න ඉස්සෙල්ලා යම් උත්තමේ සාක්ෂාත් කරගන්නා වූ ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය තමයි ඥාන දර්ශන කියලා කියන්නේ. ආරෂ්ඨාංගික මාර්ගය හැටියට අපි ගත්තොත් ආරෂ්ඨාංගික මාර්ගයේ අටවෙනි මාර්ගාංගයේ සම්මා සමාධිය, ඒ සම්මා සමාධිය තුළින් ඇති කරගන්නා වූ සමාධිමත් හිත උපයෝගී කරගෙන ඒ උත්තමයින් වහන්සේලා සම්මා ඥානයන් ඇති කරගත්තා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වේවා, රහතන් වහන්සේ නමක් වේවා, උන්වහන්සේලා ඒ උතුම් විදර්ශනාත්මක අවබෝධයන්ට පැමිණීමට පෙර ආතුව අනිවාර්යයෙන්ම ලෞකික ඥානයන් වන චුතූපපාත ඥානයන්, పూర్වේ නිවාසානුසිති ඥානයන් ඇති කරගන්නවා. එතකොට ඒ పూర్වේ නිවාසානුසිති ඥානයන් තුලින්, චුතූපපාත ඥානයන් තුලින් උන්වහන්සේලා දකිනවා මේ ජීවත් වෙන සත්වයා මැරිලා නැවත උපදින්නේ කොහෙද කියලා දකිනවා. මේ උපදින සත්වයා පෙර ජීවිතේ හිටියේ කොහෙද කියන කාරණය දකිනවා. ඒ වගේම මේ ඉපදිලා ජීවත් වෙන යම් සත්වෙක්, මිනිසෙක් යම් දුක්ඛ දෝමනස්සයන් පීඩාවන්ට පත්වෙද්දී මේ දුක්ඛ දෝමනස්සයන් ජරා ව්‍යාධි මරණවලට හේතුණා වූ පෙර අකුසල් මොනවාද කියන කාරණය චුතූපපාත ඥාන, పూర్වේ නිවාසානුසිති ඥාන තුලින් ඒ උත්තමයින් දකිනවා. එහෙම දැකලායි බුදුරජාණන් වහන්සේලා සංසාර බය, සංසාර ගැඹුර, සංසාර දුර දැකලා අතීත රහතන් වහන්සේලා ඒ සංසාර බය, සංසාර දුර, සංසාර ගැඹුර දැකලා තමයි සම්මා ඥානයන්ගේ ශක්තියෙන් උන්වහන්සේලා නිරතුරුවම විමුක්තිය සාක්ෂාත් කරගන්නේ. ඒ නිසා නිරතුරුවම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයට පෙර ආතුව චුතූපපාත ඥාන, పూర్වේ නිවාසානුසිති ඥානයන් ලැබුවා. ඒ චුතූපපාත, పూర్වේ නිවාසානුසිති ඥානයන් තුලින් සත්වයා මැරෙන උපදින තැන් නුවණින් දැක්කා. ඒ වගේම මේ මනුස්ස ලෝකයේ වේවා, මේ භවත්‍රේ ජීවත් වෙන යම් සත්වෙක් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් දුක්ඛ දෝමනස්සයන්ට පත් වෙනවා නම් ඒ වාට සාංශාරිකව බලපාන කුසල් සහ අකුසල් උන්වහන්සේලා නිරතුරුවම දැක්කා. දැකලා තමයි උන්වහන්සේලා සංසාර බය, සංසාර ගැඹුර, සංසාර දුර නුවණින් දැකලා මේ භවත්‍රය කෙරේ පංච උපාදානස්කන්ධ ලෝකයේ කෙරේ තෘෂ්ණාව පහ කරලා, තෘෂ්ණාව නිරෝධය කරලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ අවබෝධයත් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධයත් ලබන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට මේ උතුම් ධර්මයන් දේශනා කරන්නේ, මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන්නේ කාගෙන්වත් අහලා නෙමේ, පොතකින් පතකින් බලලා නෙමේ, ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන නෙමේ. උන්වහන්සේලා මේ උතුම් ධර්මයන් දේශනා කරන්නේ තමා තුළින්ම මේ සත්වයා මැරෙන ඉපදෙන තැන් දැකලා, ඒවැයි විඳින්නා වූ දුක් දැකලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයන් අපිට දේශනා කළ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ මනාව ඒ කාරණේ අපට විග්‍රහ කරමින් සිටියා. නැවත් වූ තැන ඉඳලා නැවත වතාවක් මේ පිළිබඳව අපට පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ අපිට දේශනා කරනවා දුක කියන කාරණේ. එතකොට දුක කියන කාරණේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන්ා එක්වීම, පංච උපාදානස්කන්ධ දුක, දුක හැටියට පෙන්වනවා. එතකොට මේක අසුභ දහමක් නෙමෙයි, මේක සුභ දහමක්. මොකද අපිට පේනවා මේ සමස්ත මනුස්ස ප්‍රජාව දිහා බැලුවාම ඒ සමස්ත සත්ව ප්‍රජාවම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්, මේ ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන්නා එක්වීම, පංච උපාදානස්කන්ධ දුක තුලයි. නමුත් ලෝකයා දන්නේ නැහැ තමන් දුක තුල ජීවත් වෙනවා කියලා. ඒගොල්ලෝ මේක දුකයි කියලා දකින්නේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ දුක සතුටින් පිළි අරගෙන ජීවත් වෙනවා. එතකොට දුක, දුක හැටියට දැකීමද, දුක සතුටින් පිළිගැනීමද අසුභවාදී වෙන්නේ? ඒක තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට මෙන්න දුක කියලා දුක පෙන්වනවා.
නමුත් බුදුරජාණන් වහන්සේ සරණ නොගිය මේ උතුම් සද්ධර්මය විවේචනය කරන අය මේක දුක කියලා දකින්නේ. ඒගොල්ල මේ දුක විඳිනවා. ඒ දුක ඒගොල්ල ප්‍රාර්ථනා කරනවා. ජාති ජරා ව්‍යාධි මරණ දුක ඒගොල්ල විඳිනවා සතුටින්. ඒක දුකක් කියලා ඒගොල්ල දකින්නේ. ඒ නිසා මේගොල්ල මෙවන් සුභවාදී දහමක් බැහැර කරලා අසුභවාදී දහමක් ඒගොල්ල ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යෙදි මුලින්ම දුක පෙන්නලා මහා කරුණාවෙන් උන්වහන්සේ අපිට පෙන්නනවා මේ දුකට තියෙන එකම එක හේතුවයි. ඒ තමයි තෘෂ්ණාව. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් කෙරෙහි තෘෂ්ණාව. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම. එතන මේක අසුභවාදී දහමක් වෙන්නේ නැහැ. කාටත් නරකක් නපුරක් කරන දහමක් වෙන්නේ නැහැ. කවුරු හරි නිරේට දාන දහමක්, සතර පායර දාන දහමක් වෙන්නේ නැහැ. මම දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුකට, මේ පංච උපාදානස්කන්ධ දුකට එකම හේතුව තෘෂ්ණාවයි කියන කාරණේ. ඒක මං හොඳින් දන්නවා. ඒක මං හොඳින් දැනගත්තේ මට ආපු දැනීමක් නිසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දුකෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන මං බුදුරජාණන් වහන්සේ මගේ ගුරුවරයා කරගෙන සාස්තුන් වහන්සේ බවට පත් කරගෙනයි මම මේ දැනීම ලබා ගත්තේ. මං බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මට ඇඳුම් නිසා සකස් වෙන තෘෂ්ණාවක් නැහැ. දැන් පින්වත් මහත්මේලා නෝනලා හොඳින් බලන්න, ඔබලාට ඇඳුම් නිසා සකස් වෙන කොච්චරනම් තෘෂ්ණාවක් තියෙනවද? ඇඳුම් නිසා සකස් වෙන කොච්චරනම් දුකක් තියෙනවද? ඔබ තෘෂ්ණාවෙන් ඇඳුම් ගත්තොත් ඒ ඇඳුම් දුර්වල වෙලා යනකොට, නැති වෙනකොට, අහිමි වෙනකොට, දුර්වල වෙනකොට ඔබ දුකටපත් වෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මට ඇඳුම් නිසා සකස් වෙන්නා වූ දුකක් නැහැ. ආහාර නිසා මට සකස් වෙන්නා වූ දුකක් නැහැ. මම පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිනවා, නැත්නම් ආරාධනා දානයකට වඩිනවා. මට දෙන දේ මං වළඳෙනවා. ප්‍රත්‍යක්ෂාවෙන් ඒ දේත් වළඳන්නේ. ඒ නිසා මට ආහාරය නිසා සකස් වෙන දුකක් නැහැ. දැන් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න, ඔබේ ආහාරය නිසා ඔබ කොච්චරනම් දුක ඇති කර ගන්නවද කියලා. ඈ, ඔබ කැමති ආහාර අහිමි වෙනකොට, ඔබට කැමති ආහාර ලබා ගන්න බැරි වෙනකොට, ගන්න ආහාර දුර්වල වෙනකොට, ඒ ආහාර නිසා රෝගාබාධයන් ඇති වෙනකොට ඔබ දුකටපත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට ආහාර නිසා සකස් වෙන දුකක් මට නැහැ. මම ලැබුණ දේ සතුටෙන්, ධර්මයේ උපේක්ෂාවෙන්, ප්‍රත්‍යක්ෂාවෙන් වළඳෙනවා. ඒ වගේම මට කුටි නිසා, පන්සල් නිසා, ආරණ්‍ය නිසා සකස් වෙන දුකක් නැහැ. මට ලයිට් බිල කියලා ප්‍රශ්නයක් නැහැ. මට ටෙලිෆෝන් බිල කියලා ප්‍රශ්නයක් නැහැ. මට ජල බිල කියලා ප්‍රශ්නයක් නැහැ. මට පන්සලේ, කුටියේ, ආරාමේ නඩත්තුව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මගේ සොර සතුරන් නිසා කියන ප්‍රශ්නයක් මට ඇති වෙන්නේ නැහැ. මොකද ඒ කුටියක් පිළිබඳ ප්‍රශ්නයක් මට මතුවෙලා නැහැ. මොකද මං ඒ කෙරෙහි තෘෂ්ණාව නැහැ. ඉතින් එහෙමනම් හොඳින් බලන්න, ඖෂධ නිසා සකස් වෙන්නා වූ දුකක් මට නැහැ. ඖෂධයක් අවශ්‍ය නම් ඒ ලැබුණ ඖෂධය ගත්තා. එහෙම නැත්නම් රෝහලකට ගිහිල්ලා ඒක කරගත්තා. එහෙම නැතුව ඖෂධ නිසා සකස් වෙන ඒවා තැම්පත් කරගෙන, ඒවා ගොඩගසාගෙන, ඒවා තෘෂ්ණාවෙන් අයිති කරගෙන, තෘෂ්ණාවෙන් බලාපොරොත්තු වෙලා ඇති කරගන්නා වූ දුකක් මට. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකත්වයේ කොතෙන්ද දරන් ඇවිල්ලා තියෙන්නේ? දුක තුනී කරන තැන්ට, දුක නැති කරන තැන්ට, දුක අවම කරන තැන්ට. එහෙනම් මේක අසුභ දහමක්ද? අසුභ දහමක් නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන ලෝකේ සර්ව සුබ දහමක්. එනිසා ඔබට අවශ්‍ය නම් චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගත්ත තැනදී ඔබට කවදාක්වත් ආහාර නිසා සකස් වෙන දුකක් ඇති වෙන්නේ නැහැ. ඔබ ලද දෙයින් සතුට වෙන කෙනෙක් වෙනවා. ඔබ මධ්‍යම ප්‍රතිපදාව තුල ජීවත් වුණ කෙනෙක් වෙනවා. ඔබ කර්මය, කර්මඵල විශ්වාසයට අදාළව ඔබ හිතන්න ගන්නවා. ඔබට හෙට දවසේ පොල් සම්බෝලයි බතුයි කන්න ලැබෙන්න පුළුවන්. ඔබ පොල් සම්බෝලයි බතුයි කෑවත් ඔබ කවදාක්වත් ධර්මයේ උපේක්ෂාවෙන් තමයි ඒ පොල් සම්බෝලයි බතුයි කන්නේ. ඔබ කවදාක්වත් ගැටෙන්නේ නැහැ. ඇයි මේ මිනිස්සයෝ බුරියානි කද්දී ඊට වඩා රසවත් දේවල් කද්දී මට පොල් සම්බෝලයි බතුයි කන්න ලැබුණේ කියලා ඔබ ගැටෙන්නේ නැහැ. ඇයි? ඔබ චතුරාර්ය සත්‍ය තුල ජීවත් වෙනවා. ඔබට කර්මය, කර්මඵල විශ්වාසය තියෙනවා. ඔබ දන්නවා මට පොල් සම්බෝලයි බතුයි කන්න වෙ සිද්ධ වුණේ මම සංසාරේ පොල් සම්බෝලයි බතුයි තමයි අනුන්ට කන්න දීලා තියෙන්නේ. මන් දානෙට දීලා තියෙන්නේ පොල් සම්බෝලයි බතුයි. එනේ දේ මට. එනිසා ඔබ පොල් සම්බෝලයි බතුයි කන්න අකමැති නම් ඔබ මොකද කරන්නේ? ඔබ
වඩාත් සශ්‍රීක ආහාරයන් උදෙසා ඔබ දන් දෙනවා. කන පොල් සම්බෝලයි බතුනුයි කොටසත් දන් දෙනවා. එතොට දැන් මේ මාර්ගයන බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියනෙ. එතොට මේක සර්වා සුභවාදී දහමක්ද නැහැ. අජේ දිහැ බලන්න කොයිසා ප්‍රශ්න ගැටලු කම්කටලු නැති බැරි කෙනා ප්‍රශ්න තුළ ජීවත් වෙනවා. තියෙන කෙනා තියෙන දේ ආරක්ෂා කර ගැනීම උදෙසා දුක්විඳිනවා. ඒවා අහිමි වෙනකොට දුක්විඳිනවා. අහිමි වෙයි කියලා දුක්විඳිනවා. සොර සතුරු බය නිසා දුක්විඳිනවා. එතකොට තියෙන කෙනාත් නැති කෙනාත් දෙන්නාම පංච උපාදානස්කන්ධ දුක තුල ජීවත් වෙනවා. එහෙනම් මේ දුකෙන් මිදෙන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන්නේ. එතකොට මේ දුකෙන් මිදෙන මාර්ගය දේශනා කරන වෙන ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ලෝකේ නැහැ. බවාත්‍රේ මට තාත්තා කෙනෙක් නොවෙච්ච, මට අම්මා කෙනෙක් නොවෙච්ච, මට බිරිඳක්, මට සාම්පුරුෂයෙක් නොවෙච්ච, මට දුවෙක්, පුතෙක්, මුණුබුරෙක්, මිනිබිරියෙක් නොවෙච්ච, මට ඥාතියෙක් නොවෙච්ච කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ කියලා. ඒ කියන්නේ මේ ලෝක ධාතුවේ ජීවත් වෙන මේ බවාත්‍රේ ජීවත් වෙන සෑම සත්වයෙක්ම පටිච්ච සමුප්පන්නව මගේ ඥාතියෙක් කියන කාරණය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දකිනවා චුතූපපාත පූර්වේ නිවාසානුසීති ඥානයන් තුලින්. එහෙම දැකලයි උන්වහන්සේලා තුල මේ මහා කරුණා ගුණය සකස් වෙන්නේ. තමන්ගේම අම්මාට කියනවා වගේ, තමන්ගේම තාත්තාට කියනවා වගේ, තමන්ගේම ලෙයින් උපන් දරුවාට, තමාගේම බිරිඳට කියනවා වගේ මේ සමස්ත ලෝක ධාතුවේ සත්වයින්ටම මේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් අපිට පැහැදිලි කරලා දෙන්නේ මේ සියලු සත්‍යෝ පටිච්ච සමුප්පන්න මගේ ඥාතීන්නේ කියන කාරණය දන්න නිසාමයි. නමුත් එවැනි දැක්මක් අපිට තිබ්බද? එවැනි දැක්මක් අන්නේ සාස්සුන් වහන්සේලාට තිබ්බද? එහෙම තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේ දුක කියන කාරණේ තමා තුලින් පෙන්නලා, දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ තමා තුලින් පෙන්නලා, දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කළ යුත්තේ කියන කාරණේ තමා තුලින් පෙන්නලා, හතරවෙනි කාරණේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුක නැති කිරීමේ, තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. එච්චරයි. බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනා කළා තියෙනවා. ඔබලාට කාටවත් බුදුරජාණන් වහන්සේ බල කරන්නේ නැහැ. නීතියක් පනවල නැහැ. ඔබලාට අනිවාර්යයෙන්ම පන්සල් එන්න ඕනේ, මේ චතුරාර්ය සත්‍ය ජීවිතයට ගන්න ඕනේ, මේ ධර්මයේ තුල ඉන්න ඕනේ, තෙරුවන් සරණ යන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට වේවැලක් අතේ තියාගෙන මේ පනවල නැහැ. ඔබලාට පන්සල් ආවේ නැහැ කියලා දඬුවම් පනවන නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ ඇත්ත ඇත්ත ඇති සැටියෙන් දේශනා කළා තියෙනවා. එච්චරයි. මේක බුදුරජාණන් වහන්සේගේ දහමක් නෙමෙයි. මේ ලෝක දහම, මේ ලෝක දහම කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් ලෝකයේ ස්වභාවය. එහෙනම් ඒක අසුභවාදී දහමක්ද? නමුත් එවන් සුන්දර දහමක් මේ ලෝකයේ යථා ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් මතු කරලා දෙද්දී එවන් ඇත්ත දහමක් කෙනෙක් අසුභවාදී දහමක් කියනවනම් ඒ කෙනාගේ වරදක් නෙමෙයි ඒක. හොඳින් තේරුම් ගන්න ඕනේ. කවුරු හරි කියනවා නම්, චෝදනා කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දහම අසුභවාදී දහමක් කියලා, ඒකට එකම හේතුව තමයි ඒ කියන පුද්ගලයා දීර්ඝ කාලයක් අබුද්ධෝත්පාද කාලවල ඉපදිච්ච කෙනෙක්. දීර්ඝ කාලයක් මිත්‍යා දෘෂ්ටික භාවයේ තුල ගත කරපු කෙනෙක්. දීර්ඝ කාලයක් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොර අසත්පුරුෂ ආශ්‍රයන් ලැබපු, එච්චරයි. වෙන දෙයක් නෙමෙයි. සංස්කාර පත්‍ය විඥාන. සංස්කාරයන්ට අදාළව දැනීම් සකස් වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ආ දීර්ඝ කාලයක්, කල්ප ගානක් වෙන්න පුළුවන්. සතරාපායන්ට වැටිලා මිත්‍යා දෘෂ්ටික භාවයන්ට වැටිලා ප්‍රේත ලෝකවල නිරයන්ට වැටිලා කල්ප ගානක් දීර්ඝ කාලයක් සත්පුරුෂ ආශ්‍රයක් ලැබලා නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබලා නැහැ. ආර්යයන් වහන්සේලා ඇසුරු කරලා නැහැ. ආර්ය ධර්මයක් ශ්‍රවණය කරලා නැහැ. මිත්‍යා දෘෂ්ටික භාවයන් තුලම ජීවත් වෙලා, මිත්‍යා දෘෂ්ටික භාවයන් තුලම ජීවත් වෙලා මෙවන් සුන්දර දහමක් ලෝකෙට විවෘත කරලා තියෙද්දිත් ඒ දහමේ ඇත්ත ඇදි සැටියෙන් දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙච්චර පැහැදිලිව පෙන්නනවා. මේ බලන්න මේ ලෝකයේ දිහැ, මේ හැම සත්වෙක්ම ජාති ජරා ව්‍යාධි මරණ තුල නේද ජීවත් වෙන්නේ? මොනසා සත්වයා දුක් විඳිනවද? අද සමාජයේ දිහැ බලන්න, අවුරුදු 10 දරුවත් අසනීපේ, අවුරුදු 5 දරුවත් අසනීප වෙලා, 2-1 දරුවත් අසනීප වෙලා, මව් කුසේ ඉන්න දරුවත් අසනීප වෙලා, තරුණ වයසේ, මධ්‍යම වයසේ, වැඩිහිටි වයසේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් ලෝකය පිරিলা. එතකොට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන්නා වික්වීම, පංච උපාදානස්කන්ධ දුක, මේ ඇස් ඉදිරි පිට පුන පුනා අපිට පෙනෙද්දී, පුන පුනා අපිට කියද්දී
අපි ඒක අසුබ දහමක් කියලා අපිට බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළ නැහැ. ඒක චතුරාර්ය සත්‍යේ මුල් මාර්ය සත්‍යය. මේ දුක බුදුරජාණන් වහන්සේ අපිට මතු කළා පෙන්වනවා. මේ දුකට හේතුව තෘෂ්ණාවයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මතු කළා පෙන්වුවේ ඇයි? මහා කරුණාවෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ උතුම් චතුරාර්ය සත්‍යෝ තරං ඇත්තක් ඇත්ත ඇති සැටියෙන් දේශනා කළා වූ දහමක් මේ ලෝක ධාතුව තුල නැහැ. නමුත් ඒක අසුභවාදී කියලා කියනවා නම් අනේ අහිංසක පුද්ගලයින්ට අපි බයින්න ඕනෙත් නැහැ. ඒකටත් හේතුව සංස්කාර පත්‍ය විඥාන. අවිද්‍යාව හේතුවෙන් සකස් කරගත්තා වූ දීර්ඝ මිත්‍යා දෘෂ්ටික සංස්කාරයෝ නිසා එයාට මේ සුන්දර දහම දැකීමේ ශක්තිය ඇති වෙන්නේ ඒ අකුසල් සංස්කාර. ඒ නිසා අපි ඒගොල්ලන්ට ගැටෙන්න ඕනේ නෑ. ඒක ලෝකයේ ස්වභාවය කවදත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ජීවමානව පසු වෙද්දී දුෂ්ටීන් 62ක් සමාජය තුල ජීවත් වුණා. ඒ කියන්නේ අසත්පුරුෂ ආශ්‍රයන්ගේ තිවුරභාවය. මිත්‍යා දෘෂ්ටික සාංසාරික මිත්‍යා දෘෂ්ටික ඇසුරේ තියුණු භාවය. ඒවා අපිට වළක්වන්න පුළුවන්කම. නමුත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔබටත් මටත් මේ උතුම් චතුරාර්ය සත්‍ය දේශනා කරලා බුදුරජාණන් වහන්සේ අපිට කියනවා, කැමතිනම් දුකෙන් මිදෙන්න, ඔබට කැමතිනම් තෘෂ්ණාව අවම කරගන්න මෙන්න මාර්ගය කියලා. එච්චරයි. හොඳේ. ඔබ තෙරුවන්ට සද්ධාව නම්, තෙරුවන්ට ගරුත්වය තියෙනවා නම්, ඔබ තෙරුවන්ට කීකරු නම්, ඔබ මේ ධර්මයට කීකරු නම්, බුදුරජාන් වහන්සේ පච්චත්තං වේති තබ්බෝ කියන ධර්මයේ ගුණේදී අපිට කියනවා ඔබ පිරිමි කෙනෙක්ද කාන්තාවක්ද කියන කාරණේ ප්‍රශ්නයක් නැහැ. ඔබ ධනවත්ද දුප්පත්ද කියන කාරණේ ප්‍රශ්නයක් නෑ. ඔබ උගත්ද නූගත්ද කියන කාරණේ ප්‍රශ්නයක් නෑ. ඔබ කුලවත්ද කුලහීනද කියන කාරණේ ප්‍රශ්නයක් නෑ. ඔබ තෙරුවන් කෙරේ සද්ධා ඔබට තියෙනවා නම්, මේ ධර්ම රත්නයේ කෙරේ ගරුත්වය ඔබට තියෙනවා නම්, මේ උතුම් ධර්මය ඔබට උරුමයි. මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මේ උතුම් ධර්මයන් ඔබට උරුමයි. එනම් බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ සෑම සත්වයේ කෙරෙම දුප්පත් පොහසත් උගත් නූගත් ධනවත් ඒ වගේම කුලවත් කුලහීන මේ සෑම කෙනෙක් බුදෙසාම මහා කරුණාවෙන් දේශනා කළා වූ දහමක්. ඒ කියන්නේ මෙතන කොතනකවත් අසුභවාදී දහමක් නැහැ. මේක අසුභවාදී දහමක් කියලා කෙනෙක් කියනවා නම් එයාම තේරුම් ගන්න ඕන එක දෙයක්. යමෙක් චතුරාර්ය සත්‍ය තුල ජීවත් නොවුනොත් එයා දුක කියන කාරණේ හඳුනන්නේ නැහැ. එයා දුක කියන කාරණේ හඳුනන්නේ නැති ඉඳ එයා මොකද කරන්නේ? එයා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ඉදිරියේ එයා ගැටෙනවා. එයා මේක දුකයි කියලා දන්නේ නැහැ. ඒ ගැටෙන්න එයා තුල තව තව තෘෂ්ණාව වැඩි වෙනවා. තෘෂ්ණාව වැඩි වෙලා එයා මොකද කරන්නේ? මරණාසන්න මොහොතේ ගැටෙන සිතෙන් මැරෙනවා. මැරිලා සතර අපායන්ට වැටිලා කල්ප ගණන්. අන්න බුදුරජාණන් වහන්සේ එහෙම මාර්ගයක් අපිට පෙන්වුවේ නැහැ. එහෙම නැත්තම් මේ සැප විඳින කෙනා එයා දුක ගැන හිතන්න කැමති නැහැ. එයා සැප විඳිනවා යාට පෙර පින නිසා වර්ණය සැපේ බලය ලැබිලා තියෙනවා. එයා වර්ණය සැපේ බලය කෝටිපති ජීවිතයක් හැටියට ගත කරනවා. එයා දුක ගැන අහන්න කැමති නැහැ. එයා තෘෂ්ණාව ගැන අහන්න කැමති නැහැ. එයා බුදුරජාණන් වහන්සේට කීකරු නැහැ. එයාට කවුරු හරි දුක ගැන කිව්වොත් එයා බුදුරජාණන් වහන්සේටයි බයින්නේ මේ මොන පිස්සු දහමක්ද කියලා. එයාට කවුරු හරි තෘෂ්ණාව ගැන කිව්වොත් එයා බුදුරජාණන් වහන්සේටයි බයින්නේ මේ මොන අසුබ දහමක්ද කියලා. එයා තෘෂ්ණාවට තැකුවේ නැහැ. එයා දුක ගැන තැකුවේ නැහැ. එනිසා එයාගේ පෙර පින නිසාම එයා මහා කෝටිපති ජීවිතයක් ගත කළා. එයා හොඳට කෑවා, හොඳට බිව්වා, හොඳට විනෝදුණා, හොඳට ඇඳ පැලෙන්ද, හොඳ යාන වාහන ගත්තා, ගෙවල් දොරවල් හැදුවා, සිස්සේ යාළුවන් ඇසුරු කළා, සතුටුණා, විනෝද. එයා මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක දුක හැටියට දැක්කේ. එයා පින උපරිම ආකාරයෙන් පින ගින්දරක් බවටම පත් කරගෙන එයාගේ ජීවිතයට උරුම ජාති ජරා ව්‍යාධි මරණයන් එද්දී එයා වයෝවෘද්ධභාවයට පත් වෙද්දී එයා ලෙඩ වෙද්දී අන්න එයා බලවත් ආකාරයෙන් ගැටෙන ස්වභාවයට පත් වෙනවා. අද බලන්න අද මැරෙන අයගෙන් කොච්චරනම් දෙනෙක් සිහි මුලාවට පත් වෙලාද මැරෙන්නේ කියලා. උඟාක් අය සිහි මුලාවට පත් වෙලා මැරෙන. ඒගොල්ලෝ මොකද මේ මරණය ගැන දැනගෙන හිටියේ නැහැ. මෙහෙම මරණයක් අත් වෙයි කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ මරණාසන්න මොහොතේ ඒගොල්ලෝ හදන්නේ ජීවත් වෙන්න. ඒගොල්ලෝ නහයට ගහලා තියෙන බටේ අතින් ගලව ගන්න හදනවා. කන කටට ගහලා තියෙන බටේ, මුත්‍රාසිරෙ ගහලා තියෙන බටේ අතින් ගලව ගන්න හදනවා. ඒගොල්ලෝ ඇඳෙන් නැකිටල එන්න හදනවා. ලතෝනි දෙනවා, කෑ ගහනවා. තේන්න. ඉතින් ඒගොල්ලෝ එහෙම දෙයක් ජීවිතේ දැනගෙන හිටියේ ඇයි? චතුරාර්ය සත්‍යයන්ට අදාළ ජීවිතේ දැක්කේ නැහැ.
බුදු දහම කියන්නේ අසුභ දහමක්, බුදු දහම කියන්නේ අපිට සැපවිඳින්න එපා කියන දහමක්, බුදු දහම කියන්නේ තෘෂ්ණා වඩන්න එපා කියන දහමක්. එනිසාම දහමෙන් ඈත් වෙලා හිටියේ. අන මරණාසන්න මොහොතේ අර දුක බුරබුරා නැගෙද්දී එයා දුක ගැන සත්‍යනයක්වත් දැනගෙන හිටියේ. ඒ නිසාම ගැටිලා ගැටිලා සිහි මුලාවටපත් වෙලා මැරිලා සතර අපායට වැටෙනවා. එතන සුබදහමක්ද? එතන සුබදහමක් නෙමේ. ඒක මේ ලෝක ධාතුවේ තියෙන අන්තම සුබම දහම. අද සමාජයේ ආරෂ්ඨාංගික මාර්ගයේ තුල වේගෙන් දුර්වල වෙනවා. කැමති නෑ ආරෂ්ඨාංගික මාර්ගයට. මොකද චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගන්න කැමති නෑ. මොකද එතන දුක තියෙනවා, එතන තෘෂ්ණාව ගැන කියනවා. එනිසා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම ආරෂ්ඨාංගික මාර්ගයේ තුලයි ජීවත් වෙන්නේ. සම්මා දිට්ඨිය මා ළඟ තියෙනවා. සම්මා දිට්ඨිය තියෙන නිසා මං තෙරුවන් කෙරෙහි සද්ධා වැති කරගෙන ඉන්නේ. ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි සද්ධා වැති කරන්. එනිසා මට දුකවමයි. එනිසා මං දන්නවා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් පිළිබඳ ඒක මට සැකයක් නැහැ. ඊළඟට මට විචිකිච්ඡාවක් නැහැ. මං දන්නවා මිහිඳු මහෝත්තමයාණන් වහන්සේගේ උතුම් ගුණයන් පිළිබඳ ඒක නෙවෙයි සැකයක්, මට විචිකිච්ඡාවක් නැහැ. ඒ වගේමයි ධර්ම රත්නයේ ගුණයන් ගැන මං දන්නවා. ධර්මයේ ස්වක්කාතයි, ධර්මයේ බුදුරජාණන් වහන්සේ සරලව දේශනා කළා තියෙනවා. මේ ගැඹුරු පංච උපාදානස්කන්ධ දහම සරලව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ ධර්මයේ මේ ජීවිතේ දකින්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒසා ධර්ම රත්නයේ ගුණයන් පිළිබඳ මට සැකයක් නැහැ. සංඝයාගේ ගුණයන් පිළිබඳ මට සැකයක්. මනුස්ස ලෝකයේ තුල ඉන්න සෑම මහා සංඝ රත්නයම සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමිච්චිපටිපන්නයි කියලා දකින්න. ඒසා සංඝයා නිකායන් හැටියට කොච්චර බෙදුනත්, පන්සල් ආරණ්‍ය හැටියට කොච්චර බෙදුනත්, කොතැනකවත් මට සංඝයා නිසා දුකක් සකස් වෙන්න විදිහක් නැහැ. එයි මම සංඝයා සංඝයාගේ ගුණයන්ගෙන් දකින්නේ. පන්සලේ හිටියත්, ආරණ්‍ය හිටියත්, කුටියේ හිටියත්, ඒ ඉන්න මහා සංඝ රත්නය සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමිච්චිපටිපන්නයි. මං උන්වහන්සේගේ ගුණයන් තියෙනවාද නැද්ද කියලා හොයන්නේ නැහැ. ඒ නිසා මට සංඝයා නිසා දුකක් සකස් වෙන්නේ නැහැ. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ නිසා මට දුකක් සකස් වෙන්නේ නැහැ. ඒ වගේමයි මං සම්මා දිට්ඨිය තුල ජීවත් වෙද්දී මට කර්මය, කර්මඵල විශ්වාසය තියෙනවා. මගේ ළඟට 100ක් ඇවිල්ලා සාදුකාර දුන්නත් මං ඒකට ඇලෙන්නේ නැහැ. මං දන්නවා ඒ මගේ අතීත සංස්කාරයක් කියලා. ඒ සංස්කාරයෝ අනිත්‍යයි. මගේ ඉස්සරහට 100ක් ඇවිල්ලා මට හූ තිබ්බත් මං ගැටෙන්නේ නැහැ. මං දන්නවා ඒකත් මගේ අතීත අකුසල් සංස්කාරයක් කියලා. සංස්කාරයෝ අනිත්‍යයි. එහෙනම් දැන් ඒ කර්මය, කර්මඵල විශ්වාසයෙන් මට අයහපතක් වුණාද? මට අයහපතක් වුන්නේ නැහැ. මට අසුබ දෙයක් වුණාද? නැහැ. මට ලෝකයේ කෙරෙහි ගැටීම් සකස් වෙන්න හේතුවක් නැහැ. මොකද මං දන්නවා කර්මය, කර්මඵල විශ්වාසයට අදාළයි මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් එතන කොතනකවත් අපිට ගැටෙන්න ඇලෙන්න අවස්ථාවක් නැහැ. ලෝකයේ කොයි ආකාරයෙන් අපිට ප්‍රතිචාර දැක්වුවත්. එතකොට දැන් මේ දැක්ම සුභවාදී දැක්මද අසුභවාදී දැක්මද? මේ සුභවාදී දැක්ම අපිට කියලා දෙපේ සම්මා දිට්ඨියේ අර්ථය. එතකොට දානේ, සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය. මේ සමාජයේ දිහා කොහේ බැලුවත් දුප්පත් අය ඉන්නවා, පොහොසත් අය ඉන්නවා, ජනප්‍රිය අය ඉන්නවා, ජනප්‍රිය දුර්වලභාවයේ ඉන්නවා. ඒ කොතනකවත් දැකලා මට සකස් වෙන දුකක්? ඇයි මම දන්නවා මේ සමාජයේ ජීවත් වෙන මහේශාක්‍ය ප්‍රභූ ධනවත් කෙනා කියන්නේ කවුද? පෙර ජීවිතේ දානේ ඵලයමයි. නමුත් සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. මේ ජීවිතේ මේ මනුස්ස සමාජයේ ජීවත් වෙන දුප්පත් අහිංසක කෙනා කියන්නේ කවුද? පෙර ජීවිතේ දානේ දුර්වලභාවය. මේ සමාජයේ ජීවත් වෙන ජනප්‍රිය කෙනා කියන්නේ කවුද? පෙර ජීවිතේ සීලේ ඵලය. ජනප්‍රියභාවයේ දුර්වල කෙනා කියන්නේ කවුද? දුස්සීලභාවයේ. සමාජයේ කොහේ බැලුවත් අපිට පේන මේ වර්ණය, සැපේ, බලය, ජනප්‍රිය භාවී දිරියේ කොතනකවත් ඇලීම් ගැටීම් මට ඇති කරගන්න අවශ්‍ය අන සම්මා දිට්ඨිය. එතකොට අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. අම්මා තාත්තා මහා බ්‍රහ්මයෙක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එනම් මං කර්මය, කර්මඵල විශ්වාසයට අදාළව දකිද්දී, පටිච්ච සමුප්පන්න නැවත උපත පිළිබඳ අර්ථය දකිද්දී, මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට දකිනවා මේ මානුෂ්‍ය ලෝකේ ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ පටිච්ච සමුප්පන්න මගේ අම්මා කෙනෙක්. මොන සුන්දර දහමක්ද මේක! අසුබ දහමක්ද? අද සමාජය තුළ මොන සානම් ප්‍රශ්න, කම්කටොළු, මොන සානම් මානසික, කායික හිංසනයක් ඇති වෙනවද කියලා බලන්න. අවුරුදු 10-12 ගෑනු දරුවා දූෂණය කරනවා, අවුරුදු 11-12 දූෂණය කරනවා, අර පන්ති යන දරුවෝ කියලා දූෂණය කරනවා, වැඩිහිටියෝ බරපතල රාග ප්‍රශ්නවල පැටිලා ඉන්නවා. ඇයි? අපි මේ සෑම කෙනෙක්ම සංසාරේ පටිච්ච සමුප්පන්නව මගේ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කියලා දකින්න අපිට තාම ශක්තිය. එහෙනම් මේක අසුබ දහමක්ද? ඈ
ගෙදර වැඩ කරන සේවක මහත්මයා ගත්තත් ඔබ දන්නවා මොහු මේ ජීවිතේ සේවකයෙක් වුණා සංසාරේ කවදා හෝ මගේ අම්මා කෙනෙක් කියලා. ඔබ බස් එකේ වාඩි වෙලා ඉදි අම්මා කෙනෙක් නැග්ගත් ඔබ දන්නවා ඔබ සීට් එක නොදී ඉන්නේ නැහැ. මොකද ඔබ දන්නවා මේ සංසාරේ මගේ මම්මා කෙනෙක් කියලා. ඔබට මහපාරදී කෙනෙකුට උදව් කරන්න අවස්ථාවක් ලැබුණොත් උදව් නොකර ඉන්නේ නැහැ. ඔබ දන්නවා මේ උදව්ව බලාපොරොත්තු වෙන කෙනා සංසාරේ මගේ අම්මා කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට අපි කොයි වෙලාවකවත් වෙහස මාංශය කියන කාරණේ බලන්නේ නැහැ. අපේ විනය ධර්මයන්ගේ ආරක්ෂාව තුල ඉඳිමින් පින්වතුනි මනුෂ්‍යයාගේ යහපත උදෙසා, මනුෂ්‍යයාගේ ධර්මඥානය උදෙසා, මනුෂ්‍යයාගේ කුසලය පින උදෙසා, මනුෂ්‍යයාගේ අකුසලයෙන් මුදවා ගැනීම උදෙසා අපි වෙහෙස කියන කාරණේ බලන්නේ නැහැ. කාලය කියන කාරණේ බලන්නේ නැහැ. අපි බලන්නේ මේ කරුණ විනයට අදාළද කියන කාරණේ. විනයානුකූල නම් එතන වෙහෙස කියන කාරණේ අපි අදාළ කරගන්නේ ඇයි ඒ මේ මනුෂ්‍ය ලෝකයේ සෑම කෙනෙක්ම සංසාරයේ මගේ පටිච්ච සමුප්පන්න අම්මා කෙනෙක්, පරිච්ඡ සම්පන්න තාත්තා කෙනෙක්. මට ගැටෙන්න තැනක් නැහැ, ඇලෙන්න තැනක් නැහැ. මොකද මේ අය සියල්ලෝම මගේ සංසාරේ අම්මලා. කොච්චර ලස්සන දහමක්ද? එතකොට මේක අසුබ දහමක් වෙයිද? මේ මිනි මරා ගන්න, මේ අනුන්ගේ දේ මංකොල්ල කරන, කායික මානසික පීඩාන කරන, බස් එක ගියත් කායික මානසික පීඩා කරන, මහපාරට ගියත් කායිකව මානසික පීඩා කරන, මේ තරගකාරීත්වයේ ඔද්දල්ුණ මේ සමාජයට අම්මා තාත්තාගේ ගුණයන් කියන කාරණේ, මේ පටිච්ච සමුප්පන් උපත කියන කාරණේ මොනසානං සුබ දහමක්ද කියලා බලන්න. එතකොට මේ සම්මා දිට්ඨිය ඕපපාතික සත් උපත බුදුරජාණන් වහන්සේ අපිට කියනවා. ඕපපාතිකව ඉපදෙනවා දෙවියෙක්, ඉපදෙනවා බ්‍රහ්මයෙක්, ඉපදෙනවා ප්‍රේතෙක්, නිරිසතෙක්, අසුරයෙක් ඉපදෙනවා. අනේ මම නම් කවදාක්වත් ඕපපාතික පෙරේතෙක්, භූතෙක්, යක්ෂයෙක්, නිරිසතෙක් වෙන්නේ මොනසා සුන්දර දහමක්ද? කවුදෝක කියලා දෙන්නේ? ඔය ධර්මයේ නොදන්න නිසා මේ අය මැරිලා ඕපපාතිකව ප්‍රේතෙක්, යක්ෂයෙක්, යකෙක්, යකින්නක් වෙලා උපත්තිය ලබන. ඕකයි හැබැයි දහම. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට පස්සේ සම්මා සංකප්ප දේශනා කරනවා. අවිහිංසා සංකප්පය, අව්‍යාදපාද සංකප්පය, නෙක්ඛම්මය. මොකද්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ? කේන්ති ගන්න එපා, අනුන්ට හිංසා කරන්න එපා. කේන්තිය හිංසා කිරීම නිසා සමාජයේ කොයිසම් බලවත් පීඩනයකට ලක් වෙලා තියෙනවද? වෛරයක් ඇති වෙලා තියෙනවා. රටවල් රටවල් යුද්ධ කරනවා. සිවිල් යුද්ධ ඇති වෙනවා. ආයතනයක් ඇතුලේ ගැටුම් ඇති වෙනවා. පන්ති කාමරයක් ඇතුලේ ගැටුම් ඇති වෙනවා. තාම අපි අවිහිංසා සංකප්පය, අව්‍යාපාද සංකප්පය ජීවිතයට එකතු කරගත්තේ. එතකොට එහෙමනම් මේවා අසුබ දහමක්ද? එතකොට සීලයට අදාළව බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට ආජීවාට්ටමක සීලය පනවනවා. අපිට උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය පනවනවා. එතකොට කෙනෙක් ආජීවාට්ටමක සීලය සමාදන් වුණොත් ඔබට අනුන්ත හිංසා කිරීම නිසා ඇතිවෙන දුක ඇතිවෙනවද? නැහැ. සොරකම් කිරීම නිසා සකස් වෙන දුක බය ඔබට ඇතිවෙනවද? නැහැ. කාමයේ වර්ධවා හැසිරීම නිසා ඇතිවෙන දුක බය සහ අකුසලය ඔබට ඇතිවෙනවද? නැහැ. අරක්කු බීම නිසා සකස් වෙන දුක සහ අකුසලය ඔබට ඇතිවෙනවද? නැහැ. එනම් මිච්ඡා ආජීවය නිසා, වැරදි වචන කතා කිරීම නිසා සකස් වෙන දුක සහ බිය ඔබට ඇතිවෙනවද? අකුසලය ඔබට ඇතිවෙනවද? එනම් මේක අසුභවාදී දහමක්ද? නැහැ. මේක සුභවාදී දහමක්. මේ වචනය සංවර කරගන්න ඇති, මේ කය සංවර කරගන්න ඇති, මේ මනස සංවර කරගන්න ඇති සීලය තුලින් අපිට කියලා දෙනවා. දර්ශීලයේ තුල අපි හික්මුණොත් මරණාසන්න මොහොතේ කවදාක්වත් අපි සිහි මුලාවටපත් වෙන්නේ නැහැ. අද ගොඩක් අය සිහි මුලාවටපත් වෙන්නේ ඇයි? ජීවත්ව ඉන්න කාලෙදී ධර්මයට පටහැනිව කටයුතු කරනවා. ධර්මයේ විවේචනය කරනවා. දුෂ්ටිකට දහම් ජීවිතයට ගන්නවා. අද සමාජය තුල අප්‍රමාණ දුෂ්ටිකට දහම් තියෙනවා. පින් කරන්න එපා, භාවනා විතරක් කරන්න. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනේ. මේ වගේ එක 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 ගොඩාක් විකෘති දහම් සමාජගත වෙනවා. බොහොම කැමැත්තෙන් මේවාට මිනිස්සු ප්‍රතිචාරයක් දක්වනවා, හොඳයි හොඳයි කියලා. නමුත් ඒගොල්ලෝ ඒ දහමට කරන්නා වූ අගෞරවයන් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අර කකුලුවා දියහැලියේ දඟලන්නේ වතුර ටික රත් වෙනකන්, වතුර රත් වෙනකන් සුවසේ ඒගොල්ලෝ දඟලනවා. සුවසේ බුදුදහම විවේචනය කරනවා. සුවසේ බුදුරජාණන් වහන්සේ සංඝයා විවේචනය කරන, සුවසේ මේ සූත්‍රගත ධර්මය විවේචනය කරනවා. එතකොට එහෙම විවේචනය කළා, විවේචනය කළා වීරයෝ වෙනවා. අද ඔය මුහුණු පොත්තල හා තාක්ෂණික ක්‍රම හරහා වීරයෝ බවට පත් වෙලා ඉන්නවා. නමුත් ඔය සෑම වීරයෙක්ම මැරෙන්නේ අසිහියෙන්. මං ඕන්නම් දැන් මේ කිව්වා කියලා පොතක ලියාගන්න.
ඔය දහම් විවේචනය කරන, ශාසනය විවේචනය කරන, සූත්‍රගත ධර්මයන් විවේචනය කරන ඔය සෑම කෙනෙක්ම වීරයෝ වගේ කොච්චර කෑ ගැහුවත් ඔය අයගේ මරණාසන්න මොහොතේ අන්ත දුක්ඛිත මරණයක් බවටයි පත් වෙන්නේ. සිහි මුලා වෙච්ච මරණයක්, බට ගහගෙන මැරෙන මරණයක්, කටට නහයට මුත්‍රා මාර්ගයට හැම තැනටම බට ගහගෙන මහා වේදනාකාරී මරණයක් තමයි ඒ අය අයිති කර. එතකොට ඉතින් ඒගොල්ලන්ට ඔවා තේරුම් කරලා දෙන්න කෙනෙක් නැහැ. දැන් අතීතයට හිතියමු කරන්නකෝ. අතීතේ කාමයන් වර්ණනා කරපු, අතීතේ රූපය වර්ණනා කරලා රූපය දේවත්වයෙන් දැකපු, කාමයන් දේවත්වයෙන් දැකපු කොච්චරනම් චරිත ඉන්නවදනේ. නම් කියන්න හොඳ නෑ, ඒක අගෞරවයක්. මොකද ඒගොල්ලන්ගේ වරදක් නෙමේ, ඒගොල්ලන්ගේ සම්මාදිට්ඨියේ දුර්වලභාවය අපි අනුකම්පා කරන්න ඕනේ. ඒ මහා රූපේ වර්ණනා කරලා, ඒ වගේම කාමයන් වර්ණනා කරලා මේ දුක ගැන කතා කරන්න එපා කියලා, තෘෂ්ණාව ගැන කතා කරන්න එපා කියලා එහෙම කතා කරපු මට දාස් ගානක් ගෙනම් කියන්න පුළුවන්. නමුත් ඒ සෑම කෙනෙක්ම මැරුණේ පිංගතුණී හරිම සාධාරණ විදියට. කොතනකවත් අසාධාරණයක් නැහැ. සමා වෙන්න ඕනේ මේම වචනේ පාවිච්චි කළාට. ඒගොල්ල මැරුණේ බලවත් ආකාරයෙන් මානසික පීඩනයන්ට පත් වෙලා, කායික පීඩනයන්ට. නමුත් ඒ වෙලාවේ කවුරුත් ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ල මැරුණාට පස්සේ ඒව එතනින්ම අමතකයි. කවුරුත් ඒව පූර්වාදර්ශයට ගන්නෙ නැහැ. බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධම්මදි දේශනා කරනවා, යමෙක් මේ සද්ධර්මයේ විකෘති කරයිද, යමෙක් මේ විනය දහම් විකෘති කරයිද, යමෙක් මේ උතුම් සද්ධර්මයේ අර්ථයන් විකෘති කරයිද, ඔහු මෙන්න මේ වගේ දුකක් විඳිනවා කියලා. මොකක්ද ඒ දුක? කොසල් රජතුමා නියම කරනවා අහවල් පුද්ගලයා හිසගසල මරද්දාන්න කියලා වරදකට. ඒ හිසගසල මරදාන්න කියන පුද්ගලයා දැන් අද හිසගසා දාන දවස. අද උදෑසන ඒ පුද්ගලයා සිරමැදිරියෙන් එළියට අරගෙන එයාව නාවලා, එයාට සුදු ඇඳුම් මන්දලා, සුදු වද මල් මාලයක් ගෙලේ පළඳලා, වදක පෙර හඬවලා මුළු නුවර වටා අරන් යනවා. නුවර වටා අරන් ගිහිල්ලා හිස ගසල දාන තැනට ගෙනල්ලා අර කොටේ මත හිස තියලා අර කඩුවෙන් ගහන්න යද්දී ඒ පුද්ගලයා යම් දුකක් විඳීද, ඊට වඩා බරපතල දුකක් සංසාරෙ විඳිනවා කියලා. දැන් ඒ හිස ගසා දාන මිනිස්සයා ඒ හිස ගසා ගෑනීමේ දුක විඳින්නේ එවලේ, එච්චරයි. එතනින් ඒ දුක ඉවුණාට පස්සේ පටිච්චසමුප්පන්න උපතට ගිහිල්ලා එතන දුක් විඳිනවා. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වන්නේ ඒ ධර්මය විකෘති කරන මිනිස්සයා, මේ ශාසනය විකෘති කරන මිනිස්සයා, සංඝයාගේ ගුණයන් විකෘති කරන මිනිස්සයා මැරිලා පටිච්ච සමුප්පන්නව උපතක් ලැබුවොත් ඒ උපත මුළු ජීවිත කාලෙම කල්ප ගාන අර හිස ගසා දාන මිනිසයා විඳින්නා වූ දුක ඒහා සමානව විඳිනවා. නැතු එක මොහොතක් විතරක් නෙමෙයි. එයා ඊට පස්සේ උපත ලබන ජීවිතේදී එයා සෑම නිමේෂයකදීම හිස ගසා දැමීමේදී ඇතිවෙන දුකට අදාළ බලවත් වූ උපතක් සකස් කරගන්න. නිරතුරුව මේ දුකෙන් පීඩාවටපත් වෙනවා. එවැනි බලවත් අනතුරකින් මුදව ගන්නයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයේ දේශනා කළා. එච්චරයි. වෙන දෙයක් නැහැ. නමුත් ඔබට කැමති නම් මේ ධහම තුල ඉන්න, අකමැති නම් මේකෙන් අයින් වෙන්න. බුදුරජාණන් වහන්සේ ඔබලාට මුකුත් කියන්නෙත් නැහැ. ශ්‍රාවකයෝ හැටියට අපි ඔබලාට මුකුත් කියන්නේ නැහැ. මේක මේ බලෙන්, දණ්ඩණයෙන් පනවන ධහමක් නෙමෙයි. අපිට කියලා තියෙන්නේ මේ ධර්මයේ විවෘත කරලා ලෝකෙට කියන්න කියලා. කැමති කෙනෙක් ධර්මයේ ජීවිතයට ගණීවි. ඒ කැමැත්ත අකමැත්ත සකස් වෙන්නේ ඔහුගේ අතීත සංස්කාරයන්ට අදාළව. සංස්කාරයන් දුර්වල නම් ඔහු ඒ ධහම ගන්නෙ නැහැ. සමහරු ඇවිල්ලා අපි චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී ඒක අහන් ඉන්නවා. ඉතින් යන්නේ දොස් කී කිය බැන බැන. එතකොට ඒක එයාගේ ඵල ධර්මයක්. මොකද එයාට ඒ ධහම දරා ගන්න අදාළ සංස්කාර නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේව නියමාකාරයෙන් දේශනා කළා තියෙනවා. එසම ඕනෙම කෙනෙකුට මේ ධර්මය ධර්මානුකූලව ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒක කරන්න නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න ඕනේ. සද්ධර්මයේ නැවත නැවත කරන්න ඕනේ. ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඒ තුලින් තමයි ඔබ චතුරාර්ය සත්‍යයන් ජීවිතයට මතු කරගන්නේ. නමුත් අපි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබන්නේ නැත්නම් අපි ඇසුරු කරන්නේ මිත්‍යා දෘෂ්ටික ධර්මතාවයන් නම්, ශාසනය විකෘති කරන ධර්මතාවයන් නම්, ශාසනය විවේචනය කරන ධර්මතාවයන් නම්, කවදාක්වත් අපිට චතුරාර්ය සත්‍ය මතු කරගන්න. ඒ නිසා බුදුරජාණන් මෙවන් සුන්දර මාර්ගයක් කියලා මෙතනින් සද්ධාවෙන්, මෛත්‍රියෙන්, සීලෙන්, සම්මා වායාමෙන් තුලින් සම්මා සතිය ඇති කරලා අපිට සම්මා සමාධියකට පාර කියනවා. මොකද සම්මා සමාධිය කියන්නේ? පංච නීවරණ තුනී වූ හිතක්.
අද සබලන්න මොකක්ද වෙලා තියෙනකල් පංචනීවරණ තුනී වූහිත්තිනාද එකන සප්ත බොජ්ජංග වැඩෙනෙහි කොතනකවත් නැහැ. ආමච්චන්ද ව්‍යාපාද තියන මිද උද්දච්චකු කුච්ච විචිකිච්චා. ඇයි තෙරුවන් කරේ සද්ධාවනය සමාජයට දුර්ුවලයි. කර්මය කර්මඵල විශ්වාසය නැහැ. මහපාරදිහැ බලන්නකෝ. අද මහපාරදිහැ බැලුවොත් අපි මොකක්ද දකින්නේ. උත්සවේකට යන්න මගුල් ගෙදරකට යන්න සාදයකට යන්න මොනවද අපි දකින්නේ. කාමච්ඡන්දයන්ගෙන් පිරුණු ලෝකයා. ඇඳුම් පැළඳුම් මොලින් මෝස්තර කරණයෙන් අද මහපාරකට ගියොත් රාගසිතක් ඇති කරගන්න තුවන මනුස්සෙක්කෙන්නේ නැහැ. රූපය දේවත්වයෙන් දකිමින් රූපය දිව්‍ය ඕජාවක්සේ විඳින්වා. හිතන්නේ මේක අසූචි ගොඩක් මේ වහගෙන ඉන්නේ, මුත්‍රා ගොඩක් මේ වහගෙන ඉන්නේ, සෙම් සොටු ගොඩක් මේ වහගෙන ඉන්නේ. හිතන්නේ හිතන්න සම්මා සමාධියක් නැහැ. ඒ සම්මා සමාධියක් නැති සම්මා සතියක් නැහැ. ඒ නිසාම අපි මේ රූපය දේවත්වයෙන් වර්ණා කරනවා. දිව්‍ය ඕජාවක්සේ විඳිනවා. ඇඳුමෙන් පැළඳුමෙන් අද සමාජයේ දිහා බලන් මටම විග්‍රහ කරන්න යන්න ඕනේ. කොහේ බැලුවත් අපි දකින්නේ රාගයේ උපද්දවන රූප. ඇයි ඒගොල්ලෝ දකින්නේ අනේ මට මේ සුන්දර රූපයක් ලැබුණ හේතුඵලයක් නිසා, මට මේ සුන්දර රූපයක් ලැබුණේ පෙර ජීවිතේ මං පින් කරපු නිසා, පෙර ජීවිතේ මං මල් පූජා කරලා බෝමලු අතුගාලා මේ අනුන්ට මෛත්‍රී කරලා අප්‍රමාණ මල් පූජා කරලා මේ පිනේ ඵලයෙන් මේ සුන්දර ලස්සන ජීවිතය ලැබුණේ කියලා දකින්නේ. ඒ නිසා මේ ලස්සන ජීවිතය උදෙසා ඒගොල්ලෝ මොකද කරන්නේ? ලස්සන ජීවිතයට කාමච්ඡන්දයන්ගෙන්ම පෙරලා උපකාර කරනවා. ලස්සන ජීවිතයට ඔබ කාමච්ඡන්දයන්ගෙන් නෙමේ පෙරලා උපකාර කළ යුත්තේ. ඔබ ලබන ලස්සන ජීවිතයට ඔබ නොගලපෙන ඇඳුම් ඇඳලා, අඩ නිරුවත් ඇඳුම් ඇඳලා, කාලට ඇඳුම් ඇඳලා, තුන් කාලට ඇඳුම් ඇඳලා ලෝකයා තුල කාමයන් නිස්මතු කිරීම නෙමේ ඔබ කළ යුත්තේ. ඔබ තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දහම ජීවිතයට එකතු කරගත්තනම්, මේ සර්ව සුභවාදී දහම ඔබ ජීවිතයට එකතු කරගත්තනම් ඔබ දකිනවා මේ ලස්සන රූපය ලැබුණේ පෙර සීලය නිසා, පෙර මෛත්‍රිය නිසා, පෙර දානය නිසා. ඒ නිසා මම මේ ලස්සන රූපය දානයටයි උපකාරක ධර්මයන් සකස් කොට දෙන්නේ. සීලයටමයි උපකාරක ධර්මයන් සකස් කොට දෙන්නේ. මෛත්‍රියටමයි උපකාරක ධර්මයන් සකස් කොටගෙන. මගේ මේ රූපය යමෙක් දැක්කොත් මම ඔහුට නික්ලේශී හැඟීමක්මයි මම ඇති කරගන්නේ. පුතේ එවැනි දැක්මක් අද සමාජේ නැහැ. එවැනි දැක්මක් සමාජය තුළ නැහැ කියලා අපිට සමාජයට දොස් කියන්න බැහැ. ඇයි? අඩ නිරුවතෙන් පාරේ ගියත්, තුන් කාලක් නිරුවතෙන් පාරේ ගියත් මම දකින්නේ මේ සංසාරේ මගේ අම්මා කෙනෙක්, මේ සංසාරේ මගේ තාත්තා කෙනෙක්, මේ සංසාරේ මගේ දුවෙක්. ඒ නිසා ගැටෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසායි අපි මේ තවත් ධර්මයන් දේශනා නැත්නම් මටත් අවශ්‍ය නැහැ මේ ඇවිල්ලා විදර්ශනා රාත්‍රියේ පන්සිල් මල්ලුවට බණ කියන්න. එහෙම අවශ්‍ය නැහැ. නමුත් ඇයි මේ කියන්නේ? අනේ මේ අකුසල් කරගන්න ජනතාව, මේ කර්මය කර්මඵල විශ්වාසයෙන් බැහැරට යන ජනතාව, මේ ධර්මයේ අර්ථයන්ගෙන් බැහැරට යන ජනතාව, පටිච්ච සමුප්පන්නව අපේ මම්මලා, පටිච්ච සමුප්පන්නව අපේම දරුවෝ, පටිච්ච සමුප්පන්නව මමම දසමාසයක් කුසේ හොවාගෙන මමම කිරි දුන්න දරුවෝ. එනිසා ඒ දහම අපිට කියලා දෙන්නේ මේ උතුම් බුදු දහමයි. නමුත් මේ දහම තේරුම් ගන්න අපිට තාම සම්මා සමාධිය නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කොට වදාළ මේ උතුම් දහම පින්වතුනි අසුභවාදී දහමක් කියලා කියනවා නම් කවුරු හරි මේ තරම් සුභවාදී මාර්ගයක් ඔබට කියලා දෙන, මේ තරම් අකුසලයෙන් ඔබ මුදවන, මේ තරම් පිනට ඔබ යොමු කරන, මේ තරම් සමාධිමත් හිතක් කරා ඔබ අරන් යන මේ දහම අසුභවාදී දහමක් කියනවා නම් ඔබලා විඳින්න වෙන අනාගත දුක මම මුලින් කිව්වා. අර වදක බෙරේ හඳවලා නුවර වටා අරන් ගිහිලා හිස ගසා දාද්දී යන්න යම් දුකක් ඔහු විඳිනවා නම් මුළු භවත්‍රයම ඒ දුක යත් සෑම නිමේෂයකටම විඳිනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. සමහර නිරිසත්තු ඉන්නවා. ඒ නිරිසත්තු එකපාරටම මහා උස කන්දකින් පල්ලෙහාට කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන වැටෙද්දී ඒ නිරිසතා අර කන්දේ තියෙන ගල් වලට හැපිලා පෙරලිලා කැඩිලා කුඩු වෙලා තමයි බිමට වැටෙන්නේ. හොඳට තේරුම් ගන්න. ආයිමත් ඒ නිරිසතා එතනින් කුඩු වෙලා මැරිලා අර ගල උඩම ඉපදෙන උපපාතිකව මේ සුන්දර භවත්‍රයේ සිදුවීම. ඒ නිරිසතාම දැන් වැටුණා ගල උඩිනම් වැටෙනවා පල්ලෙහාට. දෙබොක්කාවල් වගේ දිනන විශාල ලොකු හෙල් වගේ. එතකොට අර නිරිසතා ඉපදෙන්නේ අර ගල උඩ ඕපපාතිකව. ඕපපාතික විදිහට නිරිසතා එක පාටම පල්ලෙහාට වැටෙනවා. වැටෙද්දී අර වැටෙන වේගෙට ඒ නිරිසතා අර ගල්වල දෙපැත්ත කැඩිලා වැදිලා මේවා විලා කුඩු වෙලා මැරිලා තමයි පල්ලෙහාට. ආයිමත් නිරිසතා ගිහිල්ලා අර ගල උඩම ඉපදෙනවා.
ආයමත්තරණී සතා ඇවිදිහටම පිහතුනේ ඔය දුක කල්පයක් විදින්න වුනොත් අන්න බුදුරජාණන් වහන්සේ උපමාවේ ඇත්ත. හිස ගසාගාන්න යන මනුස්සේක් ඒ හිස ගසාදාන මොහොතේ යම් දුකක් කායිකව මානසිකව විඳීද ඒ දුක ධර්මය විකෘති කරන කෙනාට අයිති. අයිති කියන්නේ එක මොහොතකට නෙමෙයි. ඒ මොහොතේ හිස ගසාදාන මොහොතේ අයිති වෙන දුක මුළු භවත්‍රයේ මේ දුක විඳිනවා. මේ කියන ධමයෙන් ඔබ තේරුම් ගන්න ඕනේ ඔය ශාසනේ දුර්වල කරන අය ගැන නෙමෙයි. ඒ ගැන හිතන්න යන්න ඕනේ නැහැ. ශාසනේ විවේචනය කරන අය ගැන නෙමෙයි. ඔබ හිතන්න ඕනේ ඔබ ගැන. එච්චරයි. මම මේ කතා කරපු පැය තුල මම ඔබට සිහිපත් කරන්නේ කරුණා කරලා මේ ශාසන අර්ථයන් විකෘති කරන අය ගැන ඔබ හිතන්න යන්න එපා. ඔබ ගැන හිතන්න. මොකක්ද ඔබ ගැන හිතන්නේ? මෙවැනි විකෘති ලෝකයක් තුල, මෙවැනි මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල ඔබ මේ චතුරාර්ය සත්‍යයන් දිවි හිමියෙන් පිළිගන්න තැනට පත් වෙන්න ඔබ මොනසානම් පුණ්‍යවන්තද? ඔබ මොනසානම් වාග්යවන්තද? ඔබ මොනසානම් සංසාරේ පිනෙන් පිරුණ කෙනෙක්ද? ඔබ සංසාරේ කොච්චරනම් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා තියෙනවද? ඔබ සංසාරේ කොච්චරනම් සත්පුරුෂ ආශ්‍රය ලැබලා තියෙනවද? ඔබ සංසාරේ කොච්චරනම් ආර්යයන් වහන්සේලා ඇසුරු කරලා තියෙනවද? ඔබ සංසාරේ කොච්චරනම් කුසල් දහම් වඩලා තියෙනවද? ඔබ සංසාරේ කොච්චරනම් ಜಾති ಜಾතිත් මම බෞද්ධෙක්ම වේවා, මේ උතුම් ධම සරණ ගිය කෙනෙක්ම වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරලා තිනවා. ඔතනයි හිතන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ ධම අපිට ඔබලාට දේශනා කරන්න කියන්නේ විකෘති කරන ඇත්ත එක ගැටෙන්න නෙමෙයි. ඒගොල්ලෝ ගැන බය වෙන්න එපා. අපි දක්ෂ වෙන්න ඔබලා ලැබූ මේ උපතේ තියෙන උත්තරීතර භාවය දකින්න. ඒ උත්තරීතර භාවය දැකලා ඔබලා මේ චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගන්න. මේ සුන්දර පොසොන් පුර පසළොස්වක පෝය දවසේ ඔබ මේ සිංහල බෞද්ධ උරුමය අපිට ලබලා දුන්න ඒ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේට, ඒ වගේ මේ සංඝමිත්තා උත්තමාවියට, මේ මොහොතේ අපේ කාන්තා පක්ෂය විශේෂයෙන්ම පාසල් පද්ධතිය අධ්‍යාපනය ලබන අපිට අපේ කාන්තා දරුවෝ, ඒ වගේම අපේ තරුණ ගැහණු දරුවෝ, මැදිවියේ කාන්තා පක්ෂය, තේරුම් ගන්න ඕනේ ඔබලා සෑම කෙනෙක්ම සිංහල බෞද්ධ ජීවිත ලැබුවේ මේ සංඝමිත්තා උත්තමාවියගේ ඒ සද්ධර්මයේ ලෙයින් උපදුන පිරිසක් ඔබලා. ඒ දකින්න, ඒ පින දකින්න, ඒ කුසලයේ දකින්න ඔබලා මේ සුන්දර ජීවිතය ලැබුවේ, මේ සුන්දර දහම තුල මේ ජීවිතය ලැබුවේ මේ සුන්දර දහමේ අර්ථයන් විනාශ කරගන්න නෙමෙයි. එසා කාමයෙන්ගේ ආස්වාදයට කොටු වෙන්න එපා, රූපේ ආස්වාදයන්ට කොටු වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් ඔබලාට දේශනා කළ නැහැ මේ ධහම හොඳින් තේරුම් ගන්න. සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ඔබලාට කොතනකවත් කියලා නැහැ. ලස්සනට අඳින්න එපා, ලස්සන ගෙවල් දොරවල් හදන්න එපා, යාන වාහන ගන්න එපා, උසස් අධ්‍යාපනය ලබන්න එපා, සෙල්ලම් කරන්න එපා, ව්‍යායාම කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ගිහි පිංගතුල්ලාට එපා කියලා නැහැ. අන්තවාදීව ධහම ගන්න එපා. බුදුරජාණන් වහන්සේ ඔබලාට කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්තුන් වහන්සේ නමක් නැහැ. ඔබේ වර්ණයේ සැපේ බලයේ කියන්නේ පින. බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්තුන් වහන්සේ කෙනෙක් නැහැ. ඒ නිසා ධර්මයේ අන්තවාදීව ගන්න එපා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔබට අනතුරු හඳවනවා, මහණෙනි, කාමයේ ආස්වාදයේ කෙටි, ඒ කෙටි කාමයේ ආස්වාදයේ තුල දීර්ඝ ආදීනවයක්. හොඳට ඒක තේරුම් ගන්න. ඔබ අරක්කු බිව්වොත්, ඔබ අනවශ්‍ය ආකාරයෙන් කාම ඡන්දයන් තුල ජීවත් වුණොත් ආස්වාදයක් තියෙනව නෑ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක පිළිගන්නවා. නමුත් ඒ ආස්වාදයේ කෙටි. ඔබ අරක්කු බිව්වොත්, ඔබ මද්‍රව්‍ය පාවිච්චි කළොත්, ඔබ වැරදි කාම ආශ්‍රයන්ට ගියොත් ආස්වාදයක් තියෙනවා. නමුත් කෙටි, ඒ කෙටි කාමයේ ආස්වාදය මුළු ජීවිතේම ඔබ විනාශ කරලා, ඔබව රෝගී භාවයට පත් වෙලා, සමාජයේ චෝදනාවන්ට ලක් කරලා, ආර්ථික අතින් ඔබව පිරිහිලා, ඊට පස්සේ ඔබ සිහි මුලාවට පත් වෙලා දුගතියටයි වැටෙන්නේ. අනේ එතනයි බුදුරජාණන් වහන්සේ ඔබට මතක් කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන රාගයේ ආස්වාදයක් තියෙනවා. ඔව් ඇත්ත. රාගයේ ආස්වාදය කෙටි. ඒ කෙටි ආස්වාදය දීර්ඝ ආදීනවයක් තියෙනවා. ඔබේ මුළු ජීවිතේම අද විවාහයන්ට වඩා දික්කසාද දවසට වැඩි. ඇයි ඒ? මේ කාමයේ ආස්වාදයේ කෙටිභාවයේ දකින්නේ රූපයට බැඳිලා යනවා, වෙදීම් වලට බැඳිලා යනවා. එහෙම බැඳිලා ගිහිල්ලා මුළු ජීවිතේම අසාර්ථක කරගෙන දික්කසාදයන්ට 4-5-6-7ට යනවා. ඒ වගේම දැන් නිදහස් පෞල් ජීවිතත් ගත කරනවා. දැන් දික්කසාද වෙලා වෙලා ඊළඟට නිදහස් පෞල් ජීවිත බැඳීමක් නැහැ. එහෙමත් ගත කරගන්න. එහෙමත් ගිහිල්ලා දැන් ඉස්සරහා දීට පස්සේ සමලිංගික විවාහෙනුත් එනවා. දැන් වැඩි දවසක් යන්න ඕනේ
පිරිමි පිරිමි දෙන්නේ කසාද බඳින දවසක් එනවා. දැන් අද නෝන කෙනෙකු මහත්තෙකුණ පෝරුවට නගින්. අනාගතයේදී පිරිමි පිරිමි දෙන්නේ පෝරුවට නැගලා කසාද බඳින දවසක් එනවා. අනාගතයේදී කාන්තා කාන්තා දෙන්නේ පෝරුවට නැගලා කසාද බඳින දවසක් එනවා. එදාට දොස් කියන්න එපා. ඒකත් ධර්මයක් හැටියට දකින්න. හේතුඵල ධම. මොකද්ද? අපි මාර්ගයේ වැඩුවේ නැහැ. සම්මා දිට්ඨිය වැඩුවේ නැහැ. සම්මා සංකප්ප වැඩුවේ නැහැ. සීලයට අදාළ ධර්මතාවයන් වැඩුවේ. තේහෙම ගුණාම සම්මා සමාධියක් නැහැ. ඒ නිසා සිත විසිරෙනවා, කාමච්ඡන්දයන්ට බැඳෙනවා, රූපේ ආස්වාදයට බැඳෙනවා. බැඳිලා අපි බලවත් අකුසල් සිදු කරගෙන ධර්ම මාර්ගෙන් බැහැරට ගිහිල්ලා කල්ප ගණන් අපි සතර පාදුකට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් චතුරාර්ය සත්‍යය අපිට දේශනා කළේ මහා කරුණාවෙන්. මහා කරුණාව කියන්නේ එසේ මෙසේ දහමක් නෙමේ. ඒ මහා කරුණා ගුණය පිහිටන්නේ දසපාරමී පුණ්‍ය ශක්තියෙන්, ඒ වගේම චුතූපපාත ඥාන, පූර්වේ නිවාසානුති ඥාන තුنين ලබන සමස්ත සත්ව ප්‍රජාවම සංසාරයේ මගේ ඥාතීන් කියන තැන ඉඳලා එවන් මහා කරුණාවෙන් දේශනා කළාපු දහමක් තුල බුදුරජාණන් වහන්සේ කොතනකවත් ඔබට බල කරන්නේ නැහැ, දඬුවම් පමුණවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකේ ඇත්ත తත්වය පින්කලොත් මෙන්න ඔබට ලැබෙන දේ, පවුකලොත් මෙන්න ඔබට ලැබෙන දේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තිනවා. මිනුත් ඉස්සරහට ගිහිල්ලා ඔබට අවශ්‍ය නම් විදර්ශනා නූන සකස් කරගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් තුලින් ඔබට මේ දුක සදහටම නිවලා ලෝකයේ දුක තුල තියලා ඔබට අවශ්‍ය නම් දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවටත් පත් වෙන්න පුළුවන්. පින්වතුන් දක්ෂ වෙන්න, මිත්‍යා දෘෂ්ටියෙන් පිරුණ ලෝකයේ තුල, ධර්ම විවේචකයන්ගෙන් පිරුණ ලෝකයේ තුල කරුණා කරලා ඔබ ලැබුවා වූ මේ සුන්දර සිංහල බෞද්ධ ජීවිතයේ වටිනාකම අදවැනි සුන්දර දවසක ලබන්න. මේ මොහොතේ මට මතක් වෙනවා අපේ කාන්තා පරපුර වෙනුවෙන් විසාකා උපාසිකාව තරුණ වයසේදී අවුරුදු 14 වගේ වයසේදී එක්තරා මහලු බමුණෙක් ඉදිරියේ බොහොම සුන්දර සිංහනාදයක් කරනවා. ඒ සිංහනාදයේ තමයි මොකද මේ මහලු බමුණා බලාගෙන ඉන්නවා තරුණ විසාකා උපාසිකාව. වැස්සක් වෙලාවේ යාළුවෝ ටික මහා වේගෙන් දිව්ව. නමුත් මේ දරුවා වැස්සේ තෙමි තෙමි බොහොම සංවරව තමයි අර මේ කූඩාරමට ආවේ. මේක දැකලා මේ බමුණා කියනවා මේ කෙල්ල නම් හරිම කම්මැලි කෙල්ලෙක්. මෙච්චර වැස්සෙත් බලන්නකෝ මේ තෙමි තෙමි එනවා, අර අනිත් ළමයි ටික අච්චර දුවගෙන දුවගෙන ආවා කියලා. මේ කෙල්ල හරිම කම්මැලි කෙල්ලෙක්. මේ කෙල්ලට නෙමේ බයින්න ඕනේ, මේ කෙල්ලව හැදුව අම්මා තාත්තටයි බයින්න ඕනේ කියලා ඒ බමුණා කියද්දී විසාකාව කියනවා මාමේ ගැහණු දරුවෙක් වචනෙන් සංවර වෙන්න ඕනේ. මාමේ ගැහණු දරුවෙක් හැසිරීමෙන් සංවර වෙන්න ඕනේ. මාමේ ගැහණු දරුවෙක් ඇඳුමෙන් පැළඳුමෙන් සංවර වෙන්න ඕනේ. මාමේ මේ වගේ නෙමේ, මේ වගේ වැසි 100ක් වැස්සත් මගේ සංවරභාවය මම බිඳගන්නේ. විසාකාවගේ සිංහනාදය බලන්නේ තරුණ වයසේ අවුරුදු 14ක් වගේ වයස ඇති ඒ කාලේ විසාකාවට. ඒතකොට බලන්නේ විසාකාවේ දා එවන් සුන්දර වූ සිංහනාදය. එනං අද දවසේ ඒ සුන්දර ධර්මයේ ජීවමානව තියෙනවා. එනිසා ඔබටත් පුළුවන් එවන් සිංහනාද නගන දුවෙක් බවට, කාන්තාවක් බවට පත් වෙන්න. නමුත් අපි සමාජය තුල අහන්නේ එවැනි සිංහනාද නෙමෙයි. එවැනි සිංහනාද නෙමෙයි. මේ නාදවලට මං කියන වචනේ කියන්නේ නැහැ, හොඳ නැහැ, ඒක අගෞරවයක්. පහුගිය දවසකෙත් මං දැක්කා බොහොම කලාවට සම්බන්ධ නොවන කෙනෙක් කියලා තිනවා. මට ලස්සන රූපයක් ලැබුණේ ලෝකෙට පෙන්වන්න, එච්චරයි. එනිසා මං ඒක පෙන්නනවා. හරි, විසාකාවගේ සිංහනාදයක් ඔය නාදයක් අතර තියෙන පරතරය මේ සුන්දර දවසේ සිහියට නගාගෙන ඔබ දක්ෂ වෙන්න. සංගමිත්තා උත්තමාවියගේ ලේින් උපන් පින්වත් ඔබලා ඒ සංගමිත්තා උත්තමාවියට ආත්මගරුත්වය ලබා දෙන ජීවිතයක් ගත කරන්න කියන කාරණය මේ සුන්දර රාත්‍රියේ ඔබලාට සිහිපත් කරනවා. තෙරුවන් සරණයි. විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කළා වූ පින්වතුල්ලා සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවය, දීර්ඝායුෂ, උතුම් චතුරාර්ය සද්ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ධර්මදානමේ පිනක් වෙන්න කියලා මෙසිතින් ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත්භාවය, දීර්ඝායුෂ, උතුම් චතුරාර්ය සද්ධර්මයෝ දැකීම අවබෝධයට උත්තම ශක්තියක් වේවා. කල්යාණ මිත්‍රභාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් සාරද මහත්තයාටත්, පින්වත් චන්දන මහත්තයාටත්, ඒ වගේම
උපසිරස ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාටත් මේ උතුම් ධර්ම දානමේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා. සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේවා. තෙරුවන් සරණයි.